යසසංශගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජය ශ්‍රීටයි. සුභම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර නැසෙහපා සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස ආරම්භ කරන්න දෙවියන් වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳයි. අද දවසෙත් වෙනද වගේම උන්වහන්සේගේ වචනේ යම් කාරණාවක් අපි එලිදරව් කරගන්නට වෙනවා. අපි වචනේ එලිදරව් කරගෙන අපි ආත්මය අපි ඇදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි උන්වහන්සේ සමග මේ ගමන අපි ගමන් කරමු. පිලිප්පි පොතේ දෙවනි පරිච්ඡේදයේ 15 වෙනි පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුබලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙන්දිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න ඔවුන් අතරේ නුබලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකෙහි දක්නා ලබන්න වූය. මේ ස්ථාන තුළ පවුල්තුමා යම් කාරණාවක් එලිදරව් කරන ශුද්ධාත්මනසේ කරන කොටගෙන මිස්තන්නේ වංක වූ හිතුවක්කාර පරම්පරාවක් අතරේ නුඹලා නිදොස් වහින්සක දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස ආමෙන්. එහෙනම් වංක වූ හිතුවක්කාර පරම්පරාවක් අතරේ උන්වහන්සේ අපිව තෝරලා තියෙනවා නිදොස් අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ලෙසට. ආමෙන්. හාලෙලූයා. ඔබ මේක තේරුම් ගන්න දිව්‍යනාසිගේ වචන ඔබ අල්ල ගන්න. එහෙනම් මෙතන කාරණා දෙකක් ගැන ඔබට එලිදරව් කරනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන දුගීකම, ඒ වගේම මේ ලෝකයේ තියෙන මේ තියනා වූ මේ වියවුල්කම දිව්‍යන් වහන්සේගේ දෙයක් නෙවෙයි. ඒක මිනිස්සු විසින් නිර්මාණය කරපු දෙයක්. දුගීකම හා දුෂ්ටකම මේ ලෝකයට ගෙනාවේ මනුෂ්‍යයන්. ඔවුන්ගේ ආර්ථමාර්ථ කාමීත්වය නිසා ඒ සාතන් විසින් මනුෂ්‍යන්ගේ හදවත්වලට එක හඳුන්වා දුන් දෙයක්. ලෝකයේ අන්ධකාරයට සාතන් වග කිව යුතුයි. ඒ නිසා ඔබගේ මගේ ජීවිතයේ තුල මෙයන්නා වූ ගමන අපි දෙවියන් වහන්සේගේ වචනය අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේ ඔබට මට දී තිබෙනා වූ ජීවිතය, ඔබට මට දී තිබෙනා වූ ජලවීම ගැන සහතිකයක් ඔබට මට තිබිය යුතුය. යසායා 60 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි සහ 3 වෙනි පද තුල ලියවෙල්ල තුල මෙලෙස සඳහන් කරනවා. එසේය පොළව අන්ධකාරයෙන්ද ජනෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදාවන සේක උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථාන තුල යසායම් කාරණාවක් ඔබගේ මගේ ජීවිතය තුළ පැහැදිලි කරනවා. මේ ස්ථානගෙන එසේය පොළව අන්ධකාරයෙන්ද ජනෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නේ. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේ උදා වූසේක. ආමෙන්. හාලෙලූයා. ඔබ අල්ලගන්න තදින් පොළව පාපයෙන් තියෙන්න පුළුවන්, පොළව තුල දුෂ්ටකම තියෙන්න පුළුවන්. නමුත් ඔබ ඒකෙන් ජයගත්තා වූ කෙනෙක්, ඔබ විශේෂ කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ ඔබව මිලදීගෙන දෙන උන්වහන්සේගේ රුධිරේ නාමයෙන්. හාලෙලූයා. උන්වහන්සේ ඔබව මිලදීගෙන, උන්වහන්සේ ඔබට උරුමයක් දීලා තියෙනවා. උන්වහන්සේ ඔබව ආලෝකයේ අද දවසේ තියලා තියෙනවා. ඔබ මේ පොළවේ සිදුවෙන ඒ තත්ත්වයන් වාතාවරණය ඔබට ඒවයිති නෑ. නමුත් ඔබ ඉදිවල් ජයගෙන තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. තින්සා ලෝකයේ තිබෙන තත්ත්වයන් වලට ඉහලින් ඔබ ගමන් කරන්න, ඔබ තේරුම් ගන්න, ඔබ වචනීය තුලින් ඔබ අවබෝධ කරගන්න. ඔබට දී තිබෙනා වූයේ අනුග්‍රහය, ඔබට තිබෙනා වූයේ ජීවිතය ගැන ඔබ එලිදරව් කරන මේ ස්ථානයේ කියනවා ජාතිනුඹේ ආලෝකයට
රජවරුන් ඔබේ උදාවීමේ දීප්ති දෙනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේ වාසය කරන බව මිනිස්සු දකිද්දි, ඔබ ප්‍රීතියෙන් සුවයෙන් සමාධානයෙන් ඔබ ජීවත් වෙනවා දකිද්දි, එක මිනිස්සුන්ට පුදුමයක්. ඔබගේ ජීවිතයේ තත්ත්වයන් වෙනස් වෙද්දී එක මිනිස්සුන්ට පුදුමයක්. නමුත් මේ උදෑසන මම ඔබට එකක් කියන, ඔබ අල්ලගන්න වචනේ, උන්වහන්සේ ඔබ ගැන කතා කරන දේ ඔබ අල්ලගන්න. මේ අපේ කාලය මේක තුල දෙවියන් වාස ඔබ මාව නිදහස් කරලා උන්වහන්සේගේ ඒ අනුග්‍රහය ඔබට මට දී තිබෙනවා. ඒ නිසා මේ ලෝකයේ තිබෙන තත්ත්වයන් මේ ලෝකයේ ආකාරයට අපි ජීවත් වෙන්නේ නැහැ. අපි එතනින් එහා අපි ජීවත් වෙන සෙනඟක්. ඒ වගේම ගීතාවලිය පොතේ 74 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ තුල මෙලෙස සඳහන් කරනවා. ගිවිසුම සැලකුව මැනව මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථාන වලින් පිරී තිබේ. මේ ස්ථානේ පැහැදිලිව කියනවා, මේ ස්ථානේ කියනවා පොළොව අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථාන වලින් පිරී තිබේ. එහෙනම් යසාය කිව්වා මේ පොළොව අන්ධකාරයෙන් තියෙනවා. නමුත් අද දවසේ එක වෙනස් කරන කෙනා ඔබයි. උන්වහන්සේ ඔබව තෝරගත්ත. උන්වහන්සේ ඔබව පත් කර තිබෙන යම් වැඩකට. ඔබ ආලෝකයේ තුල හැසිරෙන කෙනෙක්. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මෙලෝකයට ගෙන යන කෙනෙක්. උන්වහන්සේ ඔබට දී තිබෙනා වූ ජීවිතය ඔබ භුක්ති විඳින ගමන් තව කෙනෙක්ට ඔබ බලපෑමක් වෙන්න. ඔබගේ ජීවිතයේ ඔබ වචනේ ඔබ තදින් අල්ලගෙන දවසින් දවස ඒ වචනයට ඔබගේ ජීවිත ඔබ හැඩගස්සවන්න. මා පුදුමාකාර දේ මේ පොළොව තුල ඔබ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බොහෝ වෙලාට බොහෝ අය වචනේ දන්නේ නැහැ, එළිදරව්ව දන්නේ නැහැ. උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් දී තිබෙන උරුමය ගැන නොදැනුවත් කම නිසා බොහෝ අය බොහෝ කාරණා තුල ජීවිතයේ ගමන් කරන. ඒ නිසා මේ උදෑසන උන්වහන්සේ ඔබට මට යමක් කියනවා. ස්වාමී ඔබ ඔබට සුති කරන මේ උදෑසන කාලය තුල ඔබගේ රහස්, ඔබගේ සත්‍යතාවයේ වචනය, ඔබගේ එළිදරව් ඔබ අපිට දෙන නිසා ඔබට සුති කරනවා තාත්තේ. ස්වාමී අපිව ආලෝකයේ තුලට ඔබ වහන්සේ තබා දෙවෙන නිසා ස්වාමී මේ පුළුවේ තිබෙන දුෂ්ටකම්, මේ පුළුවේ තිබෙනා වූ අන්ධකාරයේ ක්‍රියා, ස්වාමීනි ඒ දුගීකම් ඒවා අපිට අයිති දේවල් නෙවෙයි, අපිට උරුම දේවල් නෙවෙයි. ඔබ වහන්සේ අපිව ලෝකයෙන් වෙන් කරගත්තා. අපිව ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කරගෙන ඔබගේ ලෙවලින් අපිව මිලදීගෙන අද දවසේ ඔබගේ උරුමකාරය ලෙස අපි මේ පුළුවේ තියලා තියෙන නිසා සුති මාගේ දෙවියනස් අපි ලෝකයේ ජයගත්තා වූ සෙනඟක් ක්‍රිස්තුස් වහන්සේ කරපු ඒ නිසා සුදී මේ උදෑසන ඔබගේ වචනින් ඔබ ශක්තිමත් වෙන අපව ආත්මෙන් පුරවන නිසා අපි ඔබට සුද්ධි කරනවා. ස්වාමීනි ආමෙන්. හාලෙලූයා. මම විශ්වාස කරන මේ උදෑසන ඔබ විවිධ කාරණාවට යන්න ඔබ සූදානම් වෙලා සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ රැකියාවට විවිධ කාරණා උදෙසා සමහර අලුතින් ව්‍යාපාර දවස ඔබ පටන් ගන්න නැත්නම් ඔබ ව්‍යාපාර යන කෙනෙක් නැතිනම් ඔබ සම්මුඛ පරීක්ෂණ වලට යන කෙනෙක් ඔබගේ රැකියාව ඔබගේ යම් අවශ්‍යතාවයක් නිසා උමන හෝදයක් උදෙසා එක ඔබ දවසේ ඔබ මොනහරි භෝගයක් මොනහරි ඔබ අස්වැන්නක් නෙලන්න එක්කෝ ඔබ අදවසේක පොළොව සූදානම් කරන ඔබ මොනම වූ දෙයකට අද දවසේ යන්න ඔබ සූදානම් වෙන කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වෙනින් සූදානම් කරපු උන්වහන්සේ අනුග්‍රහයක් තිබෙනවා. ඔබ වෙද්ද වෙනස් විශ්වාස කරන්න. උන්වහන්සේ අද ඔබ ආරක්ෂිතව සුරක්ෂිත වේ සියලු කාරණා උදෙසා දෙවියන්සගෙන සම්බෝධිසේ ආශනා කරන පියාණනි. මේ ඔබගේ හැම දරුවෙක්ම ඔබ ඉදිරියේ තබන මගේ දෙවියන් වහන්සේ පියාණනි අද දවසේ උන් රැකියාවලට විවිධ කාරණා රෝ නිවස් වලින් පිට වෙන්න සවුන් අද දවසේ විවිධ දේවල් කරන්න උන් සැලසුම් කර තිබෙනවා ස්වාමී. ඒ සියලු දේ මම ඔබ ඉදිරියේ තබනවා පියන්. එම යහපත් ලෙස නිවැරදි ලෙස කරන්න ඔබගේ කරුණාව නිදහස් කරන්න මම යාශනා කරන යේසුස් වහන්සේගේ නාම පියන්නේ. ඒ වට විරුද්ධව යම් දේවල් සැලසුම් කර තිබෙන සියලු සාතන්ගේ සැලසුම් ජේසුගේ නාමෙන් අහෝසි කර ශුද්ධ ආත්මයන වහන්සේ ඔබ වහන්සේ උන් සමග සිටමින් ස්වාමී ඔබගේ අනුග්‍රහය අධික ලෙස දෙන්න ස්වාමී. ස්වනෝ යම් ගමන් යන්ට අද සූදානම් කරද ඒ ස්වාමීන් ගමන් හඳ ඔබ දූතයන්ත බොම රකවල් කරන්න කියලා මම යාශනා කරන පියනි. ඔවුන් කරන හැම දෙයක් මතම සිටින්න ස්වාමී. ඔවුන්ගේ අත්වල පළට ආශිර්වාද කරන යේසුස් වහන්සේ ස්වාමීන් ඔබගේ සුරක්ෂිත භාවයේ තුල ඔවුන් නිදහස් කරන ස්වාමී. දිව්‍යමය යේසුස් වහන්සේගේ නාමෙන් ඔවුන් මත නිදහස් කරන දෙවි පියනි. හල්ලෙලූයා. ලිබ්‍රාන් තුර නම කෂා දුස බ්‍රාඩි කරකලමන්තේ ලා රුෂා දුස බ්‍රාඩි කරකලමන්තේ ලනමසේ පියනි. එහම ජීවිතයක් බොහොම සත්‍යකසන් සෝනේ අද සුරක්ෂිත ලෙස උන් රැකවල් කම්පේන ඔක රසියලි දබෝහන්සේ ඔවුන්ගේ ස්වාමියාව සිටමින් වාස උන් රැකවල් කරමින් ඒ සියල්ල යහපත් කරන්න ඔබගේ නිරන්තර මඟ පෙන්වීම ඔව් මත නිදහස් කරන්න තමයි ආශ්‍රා කරන දෙවි පියන්නේ. අනේ බොහන්සේගේ අනුග්‍රහය ස්වාමිනී යුදාසන ඔව් මත නිදහස් කරමින් වාස උන්ව සුරක්ෂිත කරමින්
වහන්සේ උන්ගෙන යන නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේම බලවත් නාමයෙන්. ආමෙන්, ආමෙන්.